අස්ගත වීමත් සමග අපගේ සම රැලිවැටීම හිසකෙස් සුදු පැහැවීම දත් දුර්වල වීම වැනිදැ සිදුවෙමින් අපගේ සිරුරේ පැවති තරුණ භාවය නිරෝගී භාවය වේකී යාම ඉතා ස්වභාවිකව සිදුවන්නක් 40 ඇඳිරිය නමින් අප හඳුන්වන තත්වයේදී සිදුවන්නේද අපගේ අක්ෂිවල තරුණ භාවය නිරෝගී භාවය වේකී වයසත් සමග අපේ පෙනීම දුර්වල වී යාමයි බොහෝ විට මේ තත්වය ඇතිවන්නේ අවුරුදු 40 වයස් සීමාවට පැමිණි පසුයි නමුත් එම වයස් සීමාවට ප්‍රථමයෙන් එම තත්වයෙන් ඇතිවන විවිධ අවස්ථාවන්ද තියෙනවා වයස්ගත වීම සමග අප සැමට මොහොන දීමට සේදවන මෙම 40 ඇඳිරි තත්වය ඇතිවීම ප්‍රමාද කරන්නේ කෙසේද මේ තත්වයට කළ යුතු ප්‍රතිකාර මොනවාද මේ කරුණ සහ මෙම 40 ඇඳිරිය පිළිබඳව ඔබ නොදන්නා කරුණ රස කියා දීමටයි අපගේ මේ සූදානම එක් එක් වයස් සීමාවන් වලදී අපගේ ඇස් පෙනීමේ තත්වයන්ද වෙනස් වෙනවා උදාහරණයක් ලෙස අවුරුදු 10ක දරුවෙකුගේ පෙනීම සහ අවුරුදු 50ක වයසේ පසුවන පුද්ගලයෙකුගේ ඇස් පෙනීම අතර විශාල වෙනස්කමක් පවතිනවා වයස්ගත වීමත් සමග අක්ෂි කාචයට ආලෝක කිරණ නාභිගත කිරීමට ඇති හැකියාව අඩු වෙනවා එවිට ඇසේ දෘෂ්ටි කෝණයක් නැතත් ඇස් පෙනීම තරමක් දුර්වල වෙනවා මෙමගින් සමීප වස්තුන් දෙස පැහැදිලිව බැලීමේ හැකියාව අඩු වෙලා යනවා 40 ඇඳිරිය තත්වය ඇති වූ පසු නිරෝගී පුද්ගලයෙකුට පොත් පත්තර තමන්ගේ සාමාන්‍ය කියවීමේ දුරින් තබාගෙන කියවීමට අපහසු වෙනවා එසේම ජංගම දුරකථන පරිගණක රූපවාහිනී ආදී පරිහරණය කිරීමේදීද යම් යම් අපහසුතා ඇති වෙනවා සෑම විටම දැස් කුඩා කර ළඟ ඇති වස්තුන් දෙස බැලීමත් 40 ඇඳිරිය තත්වයේ ලක්ෂණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් එම ලක්ෂණ වලට අමතරව ළඟ පෙනුමට වඩා දුර පෙනීම සාපේක්ෂව පැහැදිලි වීම ළඟ වස්තුන් බලන විට සුළු හිසරදයක් සුළු අක්ෂි වේදනාවක් ඇතිවීම යමක් ඈත් කර බැලීමට සිතේම යන කරුණද 40 ඇඳිරිය තත්වය ඇති වී ඇති බවට එඟි කරන ලක්ෂණ කිහිපයකි 40 ඇඳිරිති තත්වය අවුරුදු 40ට ප්‍රථමයෙන් ඇතිවන අවස්ථාවද තිබෙන බව අප කලින් සඳහන් කළා ඒ සඳහා හේතු වන කරුණ කිහිපයක්ම පෙන්වා දෙන්න පුළුවන් පුද්ගලයෙකුගේ වයස්ගත වීමේ සීක්‍රතාවය වැඩි වීම පෝෂණ ඕනතා හෝමෝන අසමතුලිතතා ශරීරයේ ඇති අනෙකුත් ලෙඩ රෝග මානසික සුවතාවයේ අහිමි වීම රැකියාවේ ස්වභාවය වැනි කරුණු මත පුද්ගලයෙකුගේ වයස්ගත වීම වේගවත් වෙනවා එවිට අවුරුදු 40ට වඩා අඩුවවත් 40 ඇඳිරිය තත්වයේ ඇතිවීමට ඉඩ තියෙනවා එසේම අවුරුදු 40ට වැඩි වයසක පසුවවත් මානසික සුවතාවයේ නිරෝගීමත් තරුණ බවත් සහිතව සිටිනවා නම් 40 ඇඳිරිය ඇතිවීම ප්‍රමාද වෙනවා අපේ එදිනෙදා ක්‍රියාකාරකම්ද මේ සඳහා ප්‍රබල ලෙස බලපානවා දැඩිව පරිගණක හා දුරකථන යන ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතය වැනි දේ අනුව ඔබට 40 ඇඳිරිය තත්වය ඇතිවීම ඉක්මන් කරවනවා නිතර නිතර දැඩි හිරු එළියට නිරාවරණය වීමද මේ තත්වය මතු කිරීමට බලපාන තවත් කරුණක් පෙනීමේ ගැටලුවක් නොමැතිවවත් යම් දෙයක් දෙස නිතර ඇස් පොඩි කර බැලීම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇස්වලට වස්තුන් ලං කර බැලීම වැනි ක්‍රියාකාරකම්ද මේ සඳහා හේතු වෙනවා 40 ඇඳිරිය තත්වයට ප්‍රතිකාර ලෙස ඇස් කණ්ණාඩි භාවිතය හෝ සෙවිකාශ භාවිතයට යොමු වීමට ඔබට සිදු වෙනවා 40 ඇඳිරිය තත්වයේදී මූලික ලක්ෂණ ඇති වී ඇතනම් ප්‍රථමයෙන් ඔබ අක්ෂි පරීක්ෂාවකට යොමු වී ඔබගේ රැකියාව අවශ්‍යතාවය වැනි කරුණද සලකා බලා අදාළ අක්ෂි කණ්ණාඩි හෝ කාච වෙන් කරවා ගත යුතු වෙනවා හිතවතුන්ගේ අක්ෂි කණ්ණාඩි භාවිතයට යොමු වී සිටින ඇතැම් පිරිස අපි දකිනවා අක්ෂි කණ්ණාඩියක් නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ ගැටලුව හා ඔහුගේ ජීවන චර්යාවට අනුව කාච බලය අඩු වැඩි කොට අක්ෂි කණ්ණාඩිය නිකුත් කිරීම සිදු කරනවා එබැවින් අන් අයෙකුගේ අක්ෂි කණ්ණාඩි පැලඳීමෙන් සිදුවන්නේ ඔබගේ ඇස්වල නිරෝගීකම තවදුරටත් අහිමි වී යාමයි ඒ නිසාම මෙම 40 ඇඳිරි තත්වයේ ඇති වී ඇතනම් ඔබටම විශේෂ කණ්ණාඩියක් හෝ සෙවිකාච ලබා ගැනීම ඉතාමත් වැදගත් එසේම සෑම අවුරුද්දකටම එක් වරක්වත් අක්ෂි පරීක්ෂාවකට යොමු වී එම උපදෙස් පිළිපැදීම බෙහෙවින් වැදගත් වෙනවා